මේ වීඩියෝ එකෙන් කතා කරනවා ළමයි දත්ත නිරූපණය හා අර්ථකථනය පාඩමේ ඊළඟ අවස්ථාව සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්නේ කොහොමද කියලා. මේ කොටසේදී ඕගලන්ට ප්‍රස්තාරකවල කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒක නිසා ඒව ටික ලෑස්ති කරගත්තොත් වඩා පහසු වෙයි. හරි. අපි බලමු ළමයි මොකක්ද සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන්නේ කියලා. මම පොඩ්ඩක් නිකන් අඳින විදිය ඕගලන්ට පොඩි අදහසක් දීගෙන යන්නම්. ඉතින් තාම මේක දැක්කහම ඕගලන්ට ඇත්තම තේරෙන්නේ අඳිද්දි තමයි තේරෙන්නේ. සංඛ්‍යාත ව්‍යාප්තියක අපි දන්නවා සංඛ්‍යාතයේ තියෙන තීරුවක් තියෙනවානේ. ඒ තීරයේ තියෙන අගයන් ඉහළ ඉඳන් පහළට හෝ පහළ සිට ඉහළට අපි සාමාන්‍ය ක්‍රමය තමයි ඉහළ සිට පහළට එකතු කරන. හරි. එකතු කිරීමෙන් ලබා ගන්නා සංඛ්‍යාතයට තමයි අපි කියන්නේ සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත කියන එකේ තේරුම තමයි එකතුවක් ලෙස ගන්නවා කියන එක. හරි. එහෙනම් ඉහළ සිට පහළට අපි සංඛ්‍යාතන් එකතු කරලා ලබා ගන්නා තීරයට අපි කියනවා සමුච්චිත සංඛ්‍යාත තීරය කියලා. හරි. අපි එහෙම තීරයක් දැන් අපි ඉදිරියේදී වගුවට එකතු කර ගන්න ඕනේ. හරි, මම ඒව ඉදිරියේදී පැහැදිලි කරන්න. ඊළඟට අපි මේක අඳින්දි වක්‍රයක් අඳින්න හදන්න. දැන් ඔයගොල්ලෝ වක්‍ර අඳින්න දන්නවා. වක්‍ර කියන්නේ අපි ප්‍රස්ථාර අඳින්දිනේ y සමානයි x වර්ගය, x වර්ගය ධන b, ඒ වගේ ආකාර අඳින්දි වර්ගජිත අඳින්දි මොකද උනේ? වක්‍රණයන්දනේ. ඒ වගේ වක්‍රයක් සුමට වක්‍රයක් අඳින්න තමයි ඔයගලන්ට මෙතෙන්දි තියෙන්නේ. එතකොට අපි දැන් වක්‍රයක් අඳිනවා නම් අපි ඛණ්ඩාංක මාක් කරන්න ඕනේ. ඛණ්ඩාංක මාක් කරන්නේ x අක්ෂයේ පැත්තෙන් අපි බලන්නේ පන්ති ප්‍රාන්තර, y අක්ෂයේ පැත්තට දාන්නේ අපි සමුචිත සංඛ්‍යාතය යොදාගෙන අපි මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳිනවා. හරි, මම ඉදිරියේදී මේව විස්තරාත්මකව පැහැදිලි කරනවා. ඉතින් මේ නිකන් අදහසක් ගන්න සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් කියන්නේ මේ වගේ කෙනෙක්. මේ පැත්තට අපි පන්ති ප්‍රාන්තර ටික දානවා, මේ පැත්තට සමුච්චිත සංඛ්‍යාතය තමයි දාන්නේ. හරි. දැන් මට ඕනේ පහත දැක්වෙන වගුව ඇසුරෙන් සමුච්චිත සංඛ්‍යාත වගුවක් ගොඩනගා ඊට පස්සේ මට සමුච්චිත සංඛ්‍යාත වක්‍රයකුත් ඇඳගන්න අවශ්‍ය වෙනවා. හරි, මුලින්ම අපි බලමු සමුචිත සංඛ්‍යාත වගුව ගොඩනගන්නේ කොහොමද කියලා. ඉතින් අහන්න පුළුවන් අවසාන වර්ගයේ තමයි අපිට මේ දත්ත නිරූපණය පාඩම. ඉතින් හරි ලේසි, හොඳට තේරුම් ගන්න පොඩි පොඩි තැන්වල වැදගත් දේවල් තියෙනවා. අන්න ඒවා තේරුම් ගන්න. එතකොට ඕගලන්ට ලකුණු 10ම ගන්න ඉතා පහසු වෙනවා. හරි, දැන් මම වගුවක් හදන්න කියලා දෙන්නේ ළමයි. වගුවේ පළවෙනි තීර දෙක මම මේ දෙකමයි දාගෙන තියෙන්නේ ලකුණු, එහෙම නැත්නම් පන්ති ප්‍රාන්තර. දෙවෙනි තීරයේ සංඛ්‍යාතය. හරිනේ, මම 2 4 6 5 4 3 ඔය ටික පිළිවෙලට දාගෙන තියෙනවා. හරි, දැන් තියෙන්නේ අලුතෙන් එන තීරය සම්පූර්ණ කරන්න. අලුතෙන් එන තීරයේ නම තමයි ළමයි සමුචිත සංඛ්‍යාත තීරය. හරි, මේක සමුචිත සංඛ්‍යාතය. හරි, දැන් මට ඕන සමුච්චිත සංඛ්‍යාතය හොයාගන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන හරීම වැදගත්. හොඳට ඔළුවට දාගන්න සමුච්චිත සංඛ්‍යාත තීරය පුරවන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර මම කිව්ව ඔයගලන්ට එකතු කරලා තමයි ගන්නෙ. මේ එකතු කරන විදිය පොඩි අපි සාමාන්‍ය එකතු කිරීම නෙමෙයි, පොඩි වෙනස් රටාවකට තමයි එකතු කිරීම කරන්නේ. ඔන්න හොඳට බලාගන්න මම එකතු කරන්නේ කොහොමද කියලා. මුලින්ම පටන් ගන්න ළමයි මේ පළවෙනි සංඛ්‍යාතය මෙතනට දාන්න. මොකද එකතු කරන්න කවුරුත් නැහැ නේ. මම මුලින්ම කරන්න ඕන මොකද්ද? මේ සංඛ්‍යාතයම මෙතනට දැම්මා. ඕන වගුවක එහෙමයි කරන්නේ. පළවෙනි සංඛ්‍යාතය මෙතනට ලියමු. ඊළඟට අපි කරන්නේ මේ ආපු සංඛ්‍යාතයට මෙන්න මෙයාව එකතු කරන සිග්සැග් හැඩයට තමයි යන්නේ. මේකයි මේකයි එකතු වෙන. එතන මොකද වෙන්නේ? 2ට 4ක් එකතු කරාම කීයද? 6යිනේ. හරි, එහෙනම් අපි අන්නේ උත්තරේ තමයි මෙතනට දාන්නේ. පැහැදිලිද? හරි, දැන් මොකද කරන්න ඕනේ නැහ හිතන්න. මෙයා එකතු කරන්න කා එක්කද? මෙයත් එක්ක. 6 එකතු කරනවා මේ 6ත් එක්ක. එතකොට 6යි 6 එකතු කරලා ඒන උත්තරේ අපි දානවා මෙතන. එතකොට කීයද? 6 6යි 12යි. ඊළඟ එක්කෙනා මෙයා එකතු කරනවා මෙයත් එක්ක. 12යි 5යි එකතු කරන්න. එතකොට ලැබෙනවා 17යි කිය. ඊළඟ කෙනා 17යි 4යි එකතු කරන්න. එතකොට ලැබෙනවා අපිට 21යි කිය. ඊළඟට 21යි 3යි එකතු කරාම අවසානයේ ලැබෙනවා 24යි කියන. හරි. තව දෙයක් මෙහෙම කරන්න ළමයි, මෙතනට ආවට පස්සේ සමහර විට ඔයගොල්ලෝ කලබලෙට උත්තර වැරදෙන්න පුළුවන්. අපිට පුළුවන් මේ දත්ත ටික මේ සංඛ්‍යාත එකතු කරන්න. එතකොට එකතු කරාම එන අගය මෙන්න මේ අන්තිමට ලැබෙන අගයට සමාන වෙන්න ඕනේ. මොකද අපි පියවරෙන් පියවර මේ ඔක්කොම ටික එකතු කරගෙන තමයි ආවෙනේ. 2යි 4යි 6යි 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 12යි 12යි 5යි 17යි 17යි 4යි
විසි එකයි විසි එකයි තුනයි විසි හතරයි. එහෙනම් අපිට ලැබිලා දෙන පිළිතුර නිවැරදි. හරි, ඔන්න තේරුම් ගන්න හොඳට. මොකද්ද කරේ? නැවත ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න, පිටිපස්සට ගිහිල්ලා බලන්න. මෙයා මෙතනට දැම්මා, ඒක එහෙමමයි. ඊට පස්සේ මෙයයි මෙයයි එකතු කරා, ඒක මෙතනට දැම්මා. මෙයයි මෙයයි එකතු කරා, මෙතනට දැම්මා. ওই විදිහට ක්‍රමක්‍රමයෙන් කරගෙන යන්න තියෙන. හරි. ඊළඟට ළමයි, අපි දැන් මේක වක්‍රයක් නෑ දින්න, වක්‍රයක් අඳින්න අපිට මෙතනදී ලක්ෂ මාක් කරන්න වෙනවා නේ. වක්‍රයක් අඳින්න අපි ඩොට් තියාගෙන යන්න එපා නේ. දැන් ඩොට් ටික තියන්න තමයි හදන්නේ. හරි, එතනත් පොඩි කතාවක් තියෙනවා. මෙන්න මෙහෙම ඛණ්ඩාංක වෙන්නේ ළමයි. ඔන්න මේවා තමයි ඕගලන්ට අමතක වෙන්නේ. මේවා නිසා තමයි මේවා ලකුණු අඩු. ඉතින් මේවා පොඩි පොඩි දේවල් කාලේ තියෙන ඕගලන්ට හොඳට මේව ඔළුවට දාගන්න. ඉතින් හොඳට නිදහසේ මේව ඔළුවට දාගන්නවා. හරි, අපි කරන් තියෙන්නේ පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමාව. මේ මොකද්ද? ඛණ්ඩාංකයක් ලියන්න හදන්න. අපි දන්නවා ඛණ්ඩාංකයකට x ඛණ්ඩාංකයක් තියෙනවා, ඊළඟට y ඛණ්ඩාංකයක් තියෙනවානේ. අපි x ඛණ්ඩාංකයේ විදිහට ගන්න ළමයි ඛණ්ඩාංකයක් මාක් කරද්දී ඒට අදාළ පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව. මොකද්ද? පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව. ඊළඟට ඊට අනුරූප y ඛණ්ඩාංකයේ විදිහට ගන්න අපි ඒ පන්ති ප්‍රාන්තරයේ එතනට අදාළ සමුච්චිත සංඛ්‍යාතය. නැවත බලමු. ඛණ්ඩාංකයේ x වෙන්නේ ඒ පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව, y ඛණ්ඩාංකයේ වෙන්නේ සමුච්චිත සංඛ්‍යාතය. හරි. ඔය සිද්ධාන්තය ඔස්සේ අපි බලමු දැන් මෙන්න මේ වගුවට අදාළ දැන් අපි සංඛ්‍යාත වක්‍රයක් අඳිනවා නම්, සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳිනවා නම් අපි මාක් කරගන්න ඕනේ ඛණ්ඩාංක මොනවාද කියලා. හරි. මේ බලන්න මම කියුවේ මොකද්ද? පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාවයි ඊට අනුරූප සමුච්චිත සංඛ්‍යාතය. හරි. මේ බලන්න මේ පළවෙනි එක නගත්තොත් මේ පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව වෙන්නේ 10 නේ. ඔව්, වැඩි ඉලක්කම. ඊට අනුරූප සමුච්චිත සංඛ්‍යාතය 2යි. එහෙනම් ඔන්න පළවෙනි ඛණ්ඩාංකයනවා 10 2යි කියලා. දෙවෙනි කෙනා මොකද වෙන්නේ? ඉහළ සීමාව කීයද? 20. සමුච්චිත සංඛ්‍යාතය 6. එහෙනම් දෙවෙනි ඛණ්ඩාංකය 26. ඔය විදිහට කරගෙන යන්න තියෙන්නේ. තුන්වෙනි කෙනා 30 12. කල්පනාමින් කරමු. ඊළඟ එක්කෙනා 40 17. ඊළඟට 50 21. අවසාන ඛණ්ඩාංකය 60 24. හරි. දැන් ඔන්න අපිට ඛණ්ඩාංක ලැබිලා තියෙනවා. දැන් තියෙන්නේ ඔන්න ඛණ්ඩාංක 6ක් තියෙනවා. ඛණ්ඩාංක 6 මාක් කරලා සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. ඉතින් අපි අමාරු හරිය කරලා ඉවරයි. ඉතින් මේව හොඳට තේරුම් ගන්න. මේව හරිම ලේසි ගැටලු. හරි. දැන් අපිට තියෙන්නේ ළමයි මෙන්න මේ ඛණ්ඩාංක 6 මාක් කරන්න සුදුසු අක්ෂ පද්ධතියක් නිර්මාණය කර. හරි, මම අක්ෂ පද්ධතිය ගහ ගන්නවා. මොකද මේ පැත්තේ x නේනේ. x ඛණ්ඩාංක කියන්නේ මෙන්න මේ ටිකනේ. ඒක දැන් ඔයගලන්ට පුළුවන්. 10 20 30 මේ ටිකනේ මාක් කරන්න. එහෙනම් මම මෙහෙම පටන් ගන්නවා. අපි මම කොටු 5න් 5ට මාක් කර ගන්නවා. ඒවා හරියට පිළිවෙලට තියෙන්න ඕනේ. හරි, පරිමාණ කොහෙදිවත් වැරදෙන්න බෑ. මම දානවා බිංදුව 10 20 30 40 50 සහ 60. හරි. එතකොට මේ අක්ෂය නම මොකද්ද? පන්ති ප්‍රාන්තර. ඊළඟ y අක්ෂය ගත්තොත් ළමයි 2 6 12 17 21 24 නේ. වගුව දිහා, ඒ කියන්නේ අපිට සාමාන්‍ය ගාන දෙන වගුව දිහා බලලා නෙමෙයි ගන්නෙ. මොකද සංඛ්‍යාත සමුචිත සංඛ්‍යාතය ඇසුරෙන් තමයි අපි y අක්ෂය කොච්චරක් උඩට අඳින්න ඕනද කියලා ගන්නෙ. පැහැදිලිද? මේ මොකද මේ ඛණ්ඩාංග දිහා බලලා තමයි අපි මේක මාක් කරන්නේ. එහෙනම් වැඩි මාගේ තියෙන 24 නේ. එහෙනම් අපි 25ක් වගේ යනකම් ගාමුනේ. 5 10 15 20 සහ 25. මේ පැත්ත නිකන් සංඛ්‍යාතය නෙමේ. දැන් අපි මාක් කරන්නේ මොකද්ද? සමුච්චිත සංඛ්‍යාතය. හරිම වැදගත් අක්ෂ නම් කිරීම. අක්ෂ නම් කරලා මේ විදිහට හරි පරිමාණය තෝරා ගන්නවා නම් ඕගලන්ට ලකුණක් හිමි වෙනවා. ඉතින් අක්ෂයක් හරි මිස් වුණොත් අක්ෂයක් නම් කරන්න හරි ඕගලන් අතපසු වීමක් වුණොත් ඕගලන්ට ඒ ලකුණු අහිමි වෙනවා. හරි, දැන් තියෙන ඉක්මනට මෙන්න මේ ටික මාක් කරගන්නමු. අපිට පුළුවන් පොඩි ඩොට් එකක් පාවිච්චි කරන් ලක්ෂයක් මාක් කරන්න. හරි, පළවෙනි එකේනා 10 2. 10 2 කියන්නේ මෙන්න මෙතනනේ. එහෙනම් පළවෙනි ඛණ්ඩාංකය මෙතනට එනවා. ඊළඟට 20 6. ඊළඟ ඛණ්ඩාංකය 30 12. ඊළඟට 40 17. ඊළඟට 50 21. අවසානයේ 60 24. හරි. දැන් ඔගලන් මෙන්න මේ ටික මාක් කරගත්තා. හරි. දැන් ඔන්න දැන් මෙතෙන්දී
වෙලක්දරුවෝ සුමට වක්රැඳීම දුර්වලයි. ඔන්න පළවෙනි උපදේශය දෙනවා ඔයගලන්ට. අපි ප්‍රස්ථාරවලදීත් කොච්චර එපාකවත් දරුවෝ ප්‍රස්ථාර කියන්නේ වක්‍ර ප්‍රස්ථාර අඳින්දී අඩුවුල භාවිතා කරන්න එපා. ඒ වගේම තමයි මෙතන අපි වක්‍රයක් අඳින්නේ. සමුච්ඡේද සංඛ්‍යාත වක්‍රයක් අඳින්දිත් අපි අඩුවුල භාවිතා කරන්නේ නැහැ. පැන්සල භාවිතා කරලා සුමටව අත ආයාසයක් නැතුව නිකන් නිදහසේ අඳින්න තියෙන සුමට වක්‍රයක්. හරි? ඉතින් අඩුවුල භාවිතා කරන්නේ නැතුව අඳින්න ඇඳලා පුරුදු වෙන්න පුළුවන්. හරි? ඉතින් ඕගන් තියෙන මෙන්න මේ ලක්ෂ ටික මෙහෙම අඳින්න තියෙන. හරි අපි බලමු ඊළඟට ඇඳදාම කොහොමද එන්නේ කිය. දැන් ওই ටික ඇඳදාම ළමයි මෙන්න මේ ආකාරයෙන් එන්න ඕන. හරි? හරි. දැන් මේ එක එක තැන් වල බෑවුම වෙනස්. හරි? මේ ආකාරයෙන් එන්න ඕන. දැන් ඊළඟට තව ප්‍රශ්නයක් එනවා ළමයි. වැදගත්ම ප්‍රශ්නයක්. දැන් ඕගොල්ලෝ මේ ටික හරියට මාක් කරලා ඕගොල්ලන්ට එක ලකුණක් හම්බෙනවා. අක්ෂ පද්ධතියට එකක් හම් වෙනවා. ඊළඟට මේ මෙහෙම කණ්ඩාංගයක මාක් කරනකොට එකක් හම් වෙනවා. තව එක ලකුණක් වැදගත්ම දෙයක් තියෙනවා. වැදගත්ම දෙයක් ළමයි මේකේ අපිට ලකුණු බෙදෙන තැනක් තමයි මෙන්න මේ ආරම්භක ලක්ෂය. ආරම්භක ලක්ෂයට ලකුණක් දෙනවා සහ ළමයි වරද්දනවා. ආරම්භක ලක්ෂය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන ඔයගලන්ට. ඔහේ ආවට ගියාට නෙමෙයි හරියට තේරුම් ගන්න ළමයි ආරම්භක ලක්ෂය වෙන්නේ මුල් පන්ති ප්‍රාන්තරයේ පහළ සීමා. මුල් පන්ති ප්‍රාන්තරය කියන්නේ මොකක්ද? ඔගලන්ට මතකනේ මෙන්න මේක තමයි අපිට ලැබුණු වගුවනේ. හරි. මුල් පන්ති ප්‍රාන්තරය කියලා මම හඳුන්වන්නේ මෙන්න මෙයා. හරි. පළවෙනි පන්ති ප්‍රාන්තරයේ බිංදුව 10නේ. ඒකේ පහළ සීමා. මේකේ පහළ සීමාව කවුද ළමයි? බිංදුව නේද? හරි. එහෙනම් ආරම්භක ලක්ෂ්‍ය වෙන්න ඕනේ කවුද? බිංදුව. ඒ කියන්නේ ළමයි මේ මම කියන්නේ අපි මේක x අක්ෂයට යාකිරීමක් කරන්න ඕනේ. හරි? එතකොට y කොහොමද බිංදුව අපි x අක්ෂයට යා කිරීමක් කරද්දී අපි මේකේ බිංදුවට යා කරන්නයි ඕන. එතකොට බිංදුව තියෙන කොතනද? මෙන්න මෙතන. එහෙනම් මම මෙන්න මේක මේ විදියට මේකත් යා කරන්න අවශ්‍ය වෙනවා. හරි. එතකොට ලැබෙනවා මෙන්න මේ ආකාරයෙන් ප්‍රස්ථාරයක්. ප්‍රස්ථාරය නෙමෙයි වක්‍රයක් ලැබෙනවා. හරි? මෙන්න මේකට තමයි අපි කියන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා. ඊළඟට ළමයි මේ ඕගලන්ගේ තියෙන වැරදි මතයක්. ළමයි කරනවා දැන් හිතන්න මේක 305 මාක් කරා කියලා හිතන්න 305 මෙතන. හරි ওই විදිහට දත්ත ටික මාක් කරගෙන යනවා. දැන් මම එහෙම ඕගලන්ට පේනවා වක්‍රයක් ඇඳලා තියෙනවා. මේක නිවැරදි වක්‍රයක් ළමයි. මොකද මම මේ ඕගලන්ට පෙන්වන්න හදන්නේ හැම තිස්සෙම බිංදුවට යාවෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හැම තිස්සෙම ඕනෑම සමුචිත සංඛ්‍යාත වක්‍රයක් බිංදුවට යාවෙන්න අවශ්‍ය නැහැ. අපි යා කරන්නේ මොකද්ද මතකද මම ඉස්සෙල්ලා කිව්වා මම කිව්වේ මොකද්ද කුඩාම පන්ති ප්‍රාන්තරය නැත්නම් මුල් පන්ති ප්‍රාන්තරයේ කාටද පහළ සීමාව කවුද පහළ සීමාව 200 නේ එහෙනම් මම x අක්ෂය දිගේ බලනවා x අක්ෂයට යාගිරීම කරන්නේ x අක්ෂය දිගේ 200 කොතනද තියෙනවා එහෙනම් මෙන්න මෙතනට තමයි මම ආරම්භක ලක්ෂ්‍ය විදිහට මාක් කරන්න ඕනේ හරි මෙයාගේ ගත්තොත් y කණ්ඩාගේ හැම දෙස්සෙන් බිඳුව වෙනවා හරි ඉතින් ඕගොල්ලෝ බලන්න මේක දිගේ මෙතන දැන් 200න් පටන් ගන්නවා නම් මෙතන 200ට තමයි යා කරන්නේ. හරි එහෙම නැත්නම් මෙතන නවතිනවන්නේ. අපි සාමාන්‍යයෙන් ওই 305 එසේ 400 10 මාක් කරන්න ඕනේ. මෙතන සමුච්චිත සංඛ්‍යාත තීරුව නැහැ. ඉතින් ඒක හරියට ඇන්දොත් අපිට මේ වගේ වක්‍රයක් තමයි එන්නේ. හොඳට මතක තියාගන්න. ආරම්භය මාක් කරන්නේ සෑම විටම බිඳුව නෙමේ. ආරම්භය වෙන්නේ පළවෙනි පන්ති ප්‍රාන්තරයේ අඩු සීමාව. ඒ කියන්නේ පහළ සීමාව. හරි ඔය දැනුම භාවිතා කරලා ඔයගලන්ට පුළුවන් සමුච්චිත සංඛ්‍යාත වක්‍ර ඇඳීම සිදු කරන්න.